තොබ්බන්න හොඳේ පැය දෙකහමාරකට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට CID එකට ඇවිල්ලා ප්‍රකාශයක් ලබලා දීලා ගිහිල්ලු. අද කට උත්තරයක් දීලා එළියට ගියා. හොඳයි නේද? කට උත්තරයක් දෙන්න ආපු එකත් හොඳයි. අර ජෝන්ස්ටන් නම් හැංගිලා හිටියේ යාළුවා නේද? යාළුවා බලන්න වැලිකඩට ගියාද දන්නෙත් නැහැ මම දන්න. යාළුවට නේද සුපිරි සැපලු වැලිකඩ හොඳේ අපට ආරංචි හොඳට වැලිකඩදි සංග්‍රහ ලැබෙනවලු යාළුවට නෑමල් කියන්නේ සුපිරි බටිල්ලේ කරද පියාණන්ගේ නාමයෙන් ඊළඟට එන බඩ තමයි නෑමල් කියන්නේ නාමල් දන්නේ නාමල් බබා නේද අපේ හොරකම් ඇල්ලුවද අපේ මුදල් තියන තැන් ඇල්ලුවද අපි කරපු අපරාධ ඇල්ලුවද තනින් තන හූතිය තිය අතන මෙතන හිටියේ මේ රටේ සාතිශය බහුතරයක් මිනිස්සු වේදනාවට පත් කරමින් සිනාසුණු ඒ ත්‍රාඩ කල්ලිය දැන් අඬන්න පටන්ගෙන තිබෙනවා මේ ත්‍රාඩ කල්ලි උසුළු විසුළු කළා සමච්චලයට කතා කරා තව ඉන්න ටොප් අඩු ටිකක් හොඳේ අයිබෝන් ප්‍රෙස් එක සහෝදරනේ සුබ සන්ධ්‍යාවක් මොහොතින් මොහොත තප්පරයෙන් තප්පරය මහ පොළව තුල මේ නිමේෂයේ මේ තප්පරයේ තීර්ණාත්මක සිදුවීම් රසක් සිදුවමින් පවතිනවා අන්න නාමල් රාජපක්ෂ ටොප් බඩ නෑමල් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උදේ කඳවලා තිබ්බා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නෑමල්ගෙන් මාධ්‍යවේදියෝ අහනවා නෑමල් ඔයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇයි කැඳෙව්වේ කියලා කොහොම මම දන්නේ නැද්ද එතරම් චෝදනා හොඳේ චෝදනා දුසින් ගණන් තියෙනවා නෑමල් දන්නෙත් නෑ තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳෙව්වේ ඇයි කියලා එහෙම තමයි ජනතාවගේ පැත්තෙන් අහන්න වෙන්නේ හැබැයි රටේ මිනිස්සු දන්නවා නෑමල්ලා ඇයිම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳෙව්වේ කියලා නාමල් දන්නේ නාමල් බබා නේද පසුගිය දවස්වල අපේ හොරකම් ඇල්ලුවද අපේ මුදල් තියන තැන් ඇල්ලුවද අපි කරපු අපරාධ ඇල්ලුවද තනින් තන හූතිය තිය අතන මෙතන හිටියේ ජොන්ස්ටන්ලා නාමල්ලා අන්න ජොන්ස්ටන්ට හරි ජොන්ස්ටන්ගේ කතාවට කලින් නෑමල්ගේ කතාව කියන්න ඕනේ නෑමල් කියන්නේ සුපිරි බටිල්ලේ කරද පියාණන්ගේ නාමයෙන් ඊළඟට එන බඩ තමයි නෑමල් කියන්නේ අපි දන්නවනේ ඔපිමෑන් ලාමක ටින්ටින් ටින්ටින් ආවේ පියාණන්ගේ නාමයෙන් ටින්ටින්ට ජනාධිපති වෙන්න තිබ්බ එකම සුදුසුකම පියාණන් ජනාධිපති කෙනෙක් වීමයි මේ යෝධයාටත් මේ හාදයටත් එහෙම්මම තමයි තමන්ගේ තාත්තා මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ නිසා මේ යෝධයා රටේ නායකයා කරන්න ඕන අපි නේද අපි දුන්න තීන්දුව සැප්තැම්බර් 21 100ට 3ක්වත් නැහැ නේද තුනක්වත් නැති නෑමල් නේද නෑමල් තමයි අපට කියන්න වෙන්නේ ඒ දවස්වල MPP එකට කිව්වේ 100ට 3ක්වත් නැහැ 100ට 3ක්වත් නැහැ අන්තිමේදී නාමල්ට 3ක්වත් නැති වුණා හොඳේ සැප්තැම්බර් 21 එහෙම තමයි ජනතාවගේ පැත්තෙන් කියන්න වෙන්නේ පියා ජනාධිපති වෙච්චි පළියට පියා මහින්ද රාජපක්ෂ වෙන පළියට මේ රටේ මිනිස්සු ඔබව ජනාධිපති කරන්න සූදානම් නොමැති බවට නෑමල් කිව්වා සැප්තැම්බර් ප්‍රතිඵලයෙන් නාමල් රාජපක්ෂ මේ යෝධයා මේ හාදයා බියටපත් වෙච්ච තරම කතරම්ද කියනවා නම් පැන්න ජාතික ලයිස්තුවට හම්බන්තොටින් ඉල්ලුවොත් පරදිනවා නේද මුලින්ම කුරුණෑගලෙන් ඉල්ලනවා කිව්වා ඒ ඉල්ලුවත් පරදිනවා අන්තිමේදී හම්බන්තොටින් ඉල්ලුවත් පරදිනවා අද හම්බන්තොට දිස්ත්‍රික්කේ නේද ඉතිහාසය තුල නේද තමන්ගේ බලකුටු ලෙස උදම් අනපු මේ ත්‍රාඩයන්ට අද අපේක්ෂකෙක් දාගන්න විදියක් නෑ තමන්ගේ පවුලේ දේශපාලන පක්ෂයෙන් නේද තමන්ගේ පවුලේ දේශපාලන පක්ෂයෙන් පෞලෙන්ම අපේක්ෂකෙක් දාගන්න බැරි තැනකට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පත් වී තිබෙනවා එතරම් බංකොලොත්භාවයට පත් වී තිබෙනවා පසුගිය දවස්වල මේ හාදයා තනින් තන හූතිය තිය දිව්වේ හොඳේ දැන් හූතියන්න පුළුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔන්න කැඳවලා තියෙනවා දැන් කෙඳිරි ගන්න එපා හොඳේ අර ජනාධිපතිතුමා කියපු විදිහටම කියන්න වෙන්නේ දැන් කෙඳිරි ගන්න එපා හොරු අල්ලනවා හොරු අල්ලනවා අපෙන් දේශපාලන පරිගැණීම් සිදු කරනවා කියලා දැන් කෙඳිරි ගන්න එපා අපි ඇල්ලුවද කියලා හන්දි ගානේ හූතිය තිය ඇවිද පුහාදේ දන්න ජොන්ස්ටන් හරි හොඳේ දැන් නාමල් ටොප් බඩ හොඳේ පැය දෙකහමාරකට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට CID එකට ඇවිල්ලා ප්‍රකාශයක් ලබලා දීලා ගිහිල්ලු 2015 ඒ කතාවක් තමයි කියන්නේ 2015 මුදල් සම්බන්ධයෙන් කතාවක් තමයි කතා කරන්නේ තමන්ගේ කාර්යාලයට මුදල් ලබා දුන්නු කතාවකට යම් පැමිණිල්ලකට නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළට යද්දි කිව්වේ මම දන්නේ නැහැ ඇයි මං කැඳෙව්වේ කියලා නේද නඩු ඇති දුසින් ගණන් එහෙම මතක තියාගන්න පුළුවන් නේද එහෙම තමයි ජනතාවගේ පැත්තෙන් කියන්න වෙන්නේ 2010 විතර ඉඳන් තාත්තලා පුතාලා බාප්පිලා නැන්දිලා නේද අයියලා මල්ලිලා දුන්න ගේම් එක බැලුවාම මතක තියාගන්න අමාරු ඇති නේද අහවල් කාරණේටද ගේන්නේ ගොඩක් දේවල් ඔළුවේ තියාගන්න
ඕන හින්දා නාමල් ඇතම් විට දන්නේ නැතුව ඇති නාමල්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිව්වත් අහවල් කාර්යයට තමයි කැඳවන්නේ කියලා මේ යෝධයාට මේ හාදයට අමතක වෙන්නේ නැති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උදේ 9ට විතර ඇවිල්ලා පැය දෙකමාරකට අධික කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසුව ගොස් තිබෙනවා ඉදිරියේදී දිගටම එන්න වෙයි කියලා තමයි අපි කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තට වැඩි වැඩියෙන් එන්න වෙයි එතරම් ඔවුන්ට චෝදනා තියෙනවා සිරිලිය ගිනු මෙහෙම තියෙනවා හොඳේ තහජුඩින් ඝාතනය තියෙනවා අයතාලේ උපයාගත් දේපොළ පිළිබඳව ප්‍රශ්න තියෙනවා තව ගොඩක් දේවල් තියෙනවා ඉදිරියේදී බොහෝ දේවල් වලට උත්තර දෙන්න වෙයි ජනතාවගේ පැත්තෙන් එහෙම තමයි කියන්නේ තන තන දොඩව දොඩව ප්‍රාඩ කතා කිය කිය ඔහොම යන් ජොන්ස්ටන් එහෙම බලන්න ගියාද දන්නෙත් නැහැ නේද ජොන්ස්ටන් බලන්න ගියාද දන්නෙත් නැහැ ළඟමනේ හිටියේ ටොප් බඩ අද කට උත්තරයක් දීලා එලියට ගියා හොඳයි නේද කට උත්තරයක් දෙන්න ආපු එකත් හොඳයි අර ජොන්ස්ටන් නම් හැංගිලා හිටියේ යාළුවා නේද යාළුවා බලන්න වැලිකඩට ගියාද දන්නෙත් නැහැ එහෙම තමයි අහන්න වෙන්නේ අන්න යාළුවට නේද සුපිරි සැපලු වැලිකඩ හොඳේ අපට ආරංචි හොඳට වැලිකඩ දි සංග්‍රහ ලැබෙනවලු යාළුවට ඉදිරියේදී තව අයයි ඔය ගමනම ජොන්ස්ටන් ගිය ගමනම එහෙම තමයි අපට කියන්න වෙන්නේ කොහොම යන් හොදේ නොවැම්බර් 14 කියලා දවසකුත් තියෙනවා ඒ කතාවත් අපි මහ පොළොවේ මිනිස්සු වෙනුවෙන් කියන්නට කැමති මුසින් ගණන් නෑමල්ලට එරෙහිව චෝදනා තියෙනවා ඒ චෝදනා විමර්ශන පටංගන තියෙනවා සානි අබේසේකර රවි සෙනවිරත්න වැඩ අල්ලලා තියෙන්නේ ඒ වැඩ ඇල්ලීමට බියටපත් වෙලා තමයි රාජපක්ෂ ත්‍රාඩ කල්ලිය සහ ජොලිසියලා අර ගම්මම්පිල ගොම්මම්පිල කොල්මම්පිල වෙලියට දාලා රවි සෙනවිරත්න සහ සානි අබේසේකර පිළිබඳව තිබෙන ජන මනස ජනතා පිළිගැනීම බිඳවට්ටන්නට අර ජොලිසිය සලසුම් සහගතව හදපු කමිටු වාර්තාවක් එළියට දාලා කල්ලැටුව හදපු නේද ඒ වාර්තාව එළියට දාලා වැඩක් කරන්න බැලුවා ඒකත් ආපිටපත් වුණා නේද මං අර කියන්නේ ඒකයි සොබහදහම නඩුවහන කාලයක් මේක 76 අවුරුද්දක් පුරාවට මෙරටේ සාතිශයේ බහුතරයක් මිනිස්සුන්ගේ දෙනෙත් වලට කඳුළු දෙමින් මෙරටේ සාතිශයේ බහුතරයක් මිනිස්සු වේදනාවට පත් කරමින් සිනාසුණු ඒ ත්‍රාඩ කල්ලිය දැන් අඬන්න පටන් ගෙන තිබෙනවා ක්‍රමස්ක්‍රමයෙන් අර සාතිශයේ බහුතරය මිනිස්සු සිනාසෙන්න පටන් ගෙන තිබෙනවා නොවැම්බර් 14ක පස්සේ තමයි වැඩේ හොඳේ අමුවෙන් කියන්නේ හරියද ත්‍රාඩ කල්ලිය ඒ බව දැනගෙන දැන් විවිධ කුමන්ත්‍රණ කරනවා කුමන්ත්‍රණ කරත් වැඩක් නෑ too late හොඳේ too late දැන් වැඩක් නෑ ජනතාවගේ පැත්තෙන් එහෙමයි කියන්නේ ඒත් එක්කම අනිත් කතාව තමයි ජොන්ස්ටන් කොහොමද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගාවට ඇවිල්ලා නේද ටිකක් මාධ්‍යයටත් පොඩි ෂෝපාරක් දාගෙන ඇතුළට ගියා ගිහිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට අරගෙන අධිකරණයේ ගාවට අරන් යද්දී කියනවා මේවා දේශපාලන පරිගණීම්ලු කිව්වනේ කෙන්දිරි ගන්න එපා කියලා කිව්වනේ නේද පූතිය තිය ඇවිත් අපි ඇල්ලුවද නේද ජොන්ස්ටනුත් මට මතකයි ජනාධිපතිවරයා බලයට පත් වෙලා ජනාධිපති ධූරයේ දියුරුම් දීලා දවස් දෙක තුනක් යද්දී අධිකරණ කටයුත්තකටම ඇවිල්ලා අධිකරණයෙන් එළියට ඇවිල්ලා අධිකරණ ඉදිරිපතිට කියනවා අපිව අල්ලන්න අපට චෝදනා කරා අපිව අල්ලන්න නේද පුළුවන් නම් අල්ලන්න එහෙම තගදාපු තන තන හූ කියපු ජොන්ස්ටන් අල්ලද්දි කෙන්දිරි ගන්නවා ඔය එකයි හරිද ටොප් බඩක් හැබැයි හරිද දැන් අලුත්ම කතාව තමයි මේ BMW රථය අපි මීට කලින් දැනගෙන හිටියේ BMW රථයේ එකලස් කිරීමේ උපකරණ ටික රජයට බදු නොගෙවා තීරු බදු නොගෙවා මෙරට තානායනය කරලා ඒක එකලස් කරලා අනුන්ගේ හොරකම් කරලා දංක තාඩුවක් ගහලා මේක භාවිතා කර බවටයි අපි දැනගෙන හිටියේ හැබැයි ඊ අධිකරණයේදී වාර්තා වෙනවා ජොන්ස්ටන්ගේ මේ BMW මෝටර රථය එංගලන්තයේදී හොරකම් කරන එකක්ලු හරිද එංගලන්තයේදී හොරා කාපු එකක් තමයි ජොන්ස්ටන් ලංකාවට ගෙනල්ලා පදලා තියෙන්නේ බලද්දි කම්බ හොරෙක් හොදේ රජ හොරෙක් ටොප් බඩක් නේද මේ මිනිස්සු ගැන මීට වඩා කතා ඕනේ නැහැ එංගලන්තේනුත් හොරකම් කරපු මෝටර රථයක් තීරුබදුත් නොගෙවා කොටස් කරලා ලංකාවට ගෙනල්ලා ඒක එකලස් කරලා හොර අංක තහඩුවක් ගහලා හොරකම් කරපු ලද අංක තහඩුවක් ගහලා පදින්නට තරම් කොහොමද මේ බඩු මේ රජ බඩු හරිද එකයි අහු උනේ අපේ රට බංකොලොත් නොවී තියේද නේද හිටපු ප්‍රබල කැබිනට් ඇමතිවරුන්ගේ කරට්ටුව මේකනම් අපේ රට බංකොලොත් නොවී තිබේද නේද මේ රටේ ජනතාවගේ පැත්තෙන් මේ මොහොතේ අපට අහන්න තමයි වෙන්නේ 76 වුරුද්දක් පුරාවට මේ රටේ අහිංසක මිනිස්සු පාගල පීඩාවට ලක් කරලා අඬවලා වේදනාවට පත් කරලා ඔවුන් සිනාසුනා දැන් ඉවරයි දැන් ඔවුන් අඬා වැළපෙනවා
මෙරට සාතිශය බෞතරයක් මිනිස්සු සිනාසෙනවා නේද ඒ කතාවත් එක්ක අනිත් බඩ ගෝඨාභය රාජපක්ෂ අර ලලිත් කූගන් නඩුවට යාපනයේ අධිකරණයට යන්න බැයිලු ගෝඨාභයට නේද ගෝඨාභය රාජපක්ෂට එල්ලවන චෝදනා ඕවා තමයි හරිද ලලිත් කූගන් සමාජ ක්‍රියාකරුවන් දෙදෙනා සිවිල් සමාජ ක්‍රියාකරයන් දෙදෙනා එවකෙම තමයි මාධ්‍ය කරුවන් දෙදෙනා අතුරුදහන් හරිද ලලිත් කූගන් අතුරුදහන් ගෝඨාභය පස්සේ මේක කරගෙනවා දැන් යාපනයේ අධිකරණයට යන්න බැලු මේකට කතා කරන්න උට උත්තර දෙන්නට කොහොමද වැඩේ ඒ විතරක් නෙවෙයි එක්නලිගොඩ අතුරුදහන් වීම තවම රහසක් මාධ්‍ය කරුවෙක් ඒ වගේම තමයි සණ්ඩලීඩ කස්තු ලසන්ත වික්‍රමතුංග මහදවල් වෙඩි තබා ඝාතනය කිරීම ඒ වගේම තමයි තහජුරින් ඝාතනය සිරිලිය ගිනුම එක දිගට එක පැලට එනවා හොඳේ මේ රටේ අහිංසක මිනිස්සුන්ව 76 අවුරුද්දක් පුරාවට පීඩාවට ලක් කළ ත්‍රාඩයන්ට නීතිය ඉදිරියේ දඬුවම් දීමයි සැප්තැම්බර් 21 ජනවරමේ ජනතා බලාපොරොත්තු අතර එක් බලාපොරොත්තුවක් නොවැම්බර් 14 නේද ඊටත් වඩා ජනතාව කියයි ඒ ලැබෙන ජනවරමේ බලාපොරොත්තු අතරත් තියෙනවා මේ ත්‍රාඩ කල්ලියට රහිව නීතිය ක්‍රියාත්මක කරන එක දැන් නාමල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා තියෙනවා ටොප් බඩ් හොඳේ පැය දෙකමාරකට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට CID එකට ඇවිල්ලා ප්‍රකාශයක් ලබලා දීලා ගිහිල්ලු. තත්වයයි බොහෝ දේවල් සිදුවීමට නියමිතයි. ජනතාවගේ මුවගට සිනහ රැල්ලක් නේද? ලැබෙන ආකාරයේ දේවල් ජනතාවට සනසුම් සුසුමක් හෙලන්න පුළුවන් බොහෝ සිදුවීම් ඉදිරියේදී මේ රට පැත්තෙන් මේ රටේ ජනතාවගේ පැත්තෙන් සිදුවීමට නියමිතයි. එතරම්ම මේ රටේ සාතිශය බහුතරයක් මිනිස්සුන්ට මේ ත්‍රාඩ ක්‍රමයේ එපා වෙලා ඉන්නේ. මේ රටේ මිනිස්සු 2022 දී අර්ගලයක් වෙනුවෙන් තමන්ගේ තියෙන ප්‍රශ්න ගැන කියමින් නැගිට්ටාම මේ ත්‍රාඩ කල්ලි උසුළු විසුළු කළා සමච්චලයට කතා කරා. ඔය ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, රජ බඩු ඒ අතර තව ඉන්න ටොප් බඩු ටිකක් හොඳේ. ටොප් බඩු කොහොම යන්කෝ හරිද? ටොප් බඩු කොහොම යන් නීතිය ඉදිරියේ සියල්ල විසඳේවි ප්‍රජාතන්ත්‍රවාදී නාමයෙන් නේද ජනතාවගේ පැත්තෙන් එහෙම තමයි අපට කියන්න තියෙන්නේ. ඒ කතාවත් එක්කම කියන්නේ නොවැම්බර් 14 කතාව තව දින 18ක් 19ක් තියෙන්නේ. තුනෙන් දෙකකට එහා බලයක් පාර්ලිමේන්තු බලයක් ජාතික ජන බලවේගයට අපි ලබා දිය යුතුයි. කාඩියෝ තක්කඩි කලබල වෙලා විවිධ උපක්‍රම සොයමින් නේද ජාතික ජන බලවේගයත් ආණ්ඩුවත් මේ මොහොතෙත් බිඳවට්ටන්නට විවිධ කුමන්ත්‍රණ කරනවා. හැබැයි සියල්ලට වඩා ජන බලය ප්‍රබලයි. ජනබලයේ හමුවේ අදටත් කුමන්ත්‍රණකරුවන් පරාජයට පත් වී සිටිනවා. අපි දැන් කළ යුත්තේ තුනෙන් දෙකක බලයක් නොවැම්බර් 14 පාර්ලිමේන්තුව තුල ලබා දීමයි. ඒ කතාවත් එක්ක මේ හොරාවෙන් මේ තප්පරෙන් සමුගන්නවා. ඔබට සුබ සන්ධ්‍යාවක්.